මේ අනුරාධපුර එලිමහන් සිරකඳවුරේ රැඳවියන් සිය දහදිය මහන්සියෙන් සිදු කළ වීවගාවක අස්වනු නැලීමයි. ඔවුන් මේ විදියට නෙලන වී අස්වැන්න සියයට සියයක් පෝෂදායි බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුත්තක්. ඒකට හේතුව මේ නෙලන රන් අස්වැන්න සියයට සියයක්ම කාබනික පොහොර යදා සිදු කළ සාර්ථක වීවගාවක අස්වැන්නක්. මහකන්නේ අලෙලා අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් සමග එක්ව බන්ධනාගාර නිලධාරීන්ගේ මග පෙන්වීමෙන් කෘෂිකර්ම උපදේශක සහය ඇතිවයි මේ සාර්ථක වීවගාව සිදු කර තිබුණේ. ඒ ආරම්භ කරේ විශේෂයෙන්ම වස විස නැති ඒ වගේම රසායනික කිසිම දෙයක් භාවිතා නොකර ඉතා සාර්ථකව කරන මට්ටමින් තමයි අපි මූලික බලාපොරොත්තු තිබුණේ. ඇත්ත වශයෙන්ම ඒ සියල්ල අපි ජයගත්තා. කාබනික වගාව පිළිබඳව ගොවි මහතුන් විවිධ මැසිවිලි නැගුවත් කාබනික පොහොර භාවිතයේදී වගා කාලරාමු වෙහි රටා ආදිය පිළිබඳව දැනුවත්ව එම වගාවන් සිදු කළහොත් නියත වශයෙන්ම කාබනික වගාවේ සරුඵල නෙලාගත හැකි බවත් ඒ මහතා අප සමග පැවසුවා. නියම කාලයට වගාව ආරම්භ කරා. ඒ වගේම නියම වී වර්ගය තෝරගත්තා. කාබනික යෙදවුම් හරියාකාරව යෙදෙව්වා. යොදවල ඉවරලා නිසි පළදාවක් ලැබුවා. අක්කර සාමාන්‍ය 4.5ක් වගේ භූමි ප්‍රමාණයක අපි බලාපොරොත්තු වුණා අක්කරයකට වී බුසල් 80ත් 90ත් අතර ප්‍රමාණයක්. ඇත්තෙන්ම දැන් වී අපි සම්පූර්ණයෙන්ම භූමියෙන් ඉවත් කරගෙන තිනවා. ඒ අනුව බැලුවාම අපි බලාපොරොත්තු වුණු ටාගට් එක නැත්තම් අපි බලාපොරොත්තු වුණු අස්වැන්න ලැබිලා තිනවා 80ක් විතර අක්කරයකට අපිට ලැබිලා තිනවා. කිසිම බොල්ලටයක් නැහැ. සිරකරුවන් වුණත් කුමන වරදකට සිරදඬුවම් ලැබුවත් අද දවසේ ඔවුන්ගේ දහඩිය මහන්සිය රටට කියා දුන් පාඩම කොයි තරම් වටිනවද? ඒත් එක්කම රටට බත සපයන රජරට ගොවි මහතුන් බොහෝමයක්ම පාහේ මේ වෙද්දී කාබනික පොහොර නිපදවන්න කාබනික වගා සිදු කරන්න පෙළඹීම රටට දැයට මහ පොළොවට සැබෑ සුබ නිමිත්තක්. අද මේ විදියට අපගෙන ආ රූපරාමු එයට සැබෑ සාක්ෂියක්. ඉතින් දහඩිය මහන්සියෙන් සිදු කරන වගාවන් මහ පොළොවට වසක් විසක් එක් නොවන පරිද්දෙන් දරු පැටවුන්ට වස විස කැවෙන්න ඉඩ නොතබන අරමුණින් ඔබටත් කාබනික වගාවට යොමු විය හැකි නම් හෙට දවසේ මේ සරු අස්වැන්නේ හිමිකරු ඔබම විය හැකි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.